සියලුම විදේශ තානාපති කාර්යාලවල නිලධාරි මහත්මිනේ වගේම විවිධ විදේශීය සංවිධානවල නිලධාරි මහත්මිය අවසරයි. වගේම මා හිතවත් ෆැක්ටුම් ආයතනයත් සහ ඒ වගේම අපිත් එක්ක හැමදාම කටයුතු කරන මාධ්‍යවේදීන් සහ මේ සම්බන්ධයෙන් අපිත් එක්ක කටයුතු කරන සිළුම දෙනාගෙන් අවසරයි. ඒ වගේම විශේෂයෙන්ම මම මේ දිනේ අපේ ඉල්ලීම තුල දිනේ සූදානම් කරගත්තට මට සමාවෙන්න ඕනේ රංග අද හදිස්සියේ අපිට back to back elections ඉඳා මේ වෙනකොට අද අපි සිළුම අමාත්‍යාංශ ලේකම්වරු සහ ප්‍රධාන ලේකම්වරුන්ගේ සාකච්ඡාවක් උදේ 9:00ට සූදානම් කරලා තිබුණා. ඒ නිසා තමයි මමත් මේකෙන් ඉවරලයන් පස්සේ මම එහෙම යනවා ගියාට අපේ චන්නත් ප්‍රියුමිත් ඉන්නවා මේ විෂයත් එක්ක හිටුපේ හින්දා ඔවුන් ඉදිරි කටයුතුවලදී සම්බන්ධ වෙයි. විශේෂ මම ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා සිළුම මේ විශේෂම අපේ සමාජ මාධ්‍ය ජාල පිළිබඳව ඒ පසුවිපරම් කිරීම සඳහා අපිත් එක්ක එකතු වෙච්ච සියලුම ආයතන වලට ෆැක්ටුම් එකේ ප්‍රධානත්වයෙන් ඒකට සම්බන්ධ වෙච්ච හැෂ්ටැග් එක පැෆරල් අයිරිස් ඒ වගේම TSL එක වගේ සියලුම ආයතනත් ඒ අනිත් පැත්තෙන් අපිට ඒ සඳහා සම්බන්ධ වෙච්ච සමාජ ජාල වල ආයතන අපේ TikTok WhatsApp Facebook YouTube ඒ සියලුම ආයතන වල දේශීය සහ විදේශීය නියෝජිතයන්ට ස්තුතිවන්ත වෙනවා. අපේ ජාතිවර්ණයේ සම්බන්ධයෙන් තිබිච්ච සමාජ මාධ්‍ය වල ක්‍රියාකාරීත්වය පිළිබඳ යම් ආකාරයක ඇගීමක් ගන්න පසුබිමක් ගන්න ඒ සඳහා අපිට දක්වපු සහයෝගය සම්බන්ධයෙන්. අපි හැමෝම දන්නවා ලංකාවේ මැතින ඉතිහාසයේ මේ තිබිච්ච මැතිවරණය සම්පූර්ණ මැතින සංස්කෘතිය වෙනස් කරපු මැතිවරණයක් වුණා. ඒ සඳහා මැතින කමිෂන් සභාවට සියලුම ආයතන එක හා සමානව ආද උදව් උපකාර තමන්ගේ ශේෂ්ත්‍රයේ හැකි උපරිම ආකාරයෙන් ඒ දායකත්වය දක්වුවා. ඒ අතර ඔබත් ඒ දායකත්වය දක්වපු පිරිසක් ඔබ සිළුම දන්න නැවතත් ස්තුතිවන්ත වෙනවා කමිෂන් සභාව වෙනුවෙන්. ඉතින් අපි මේ ගැටලුව තියෙන්නේ මෙතන නෙවෙයි. මේ අපි යම් තැනකට ආවා නම් ඒක නැවත පවත්වාගෙන යනවා තමයි ඊළඟ අපිට ගැටලුව තියෙන්නේ. අපි දන්නවා ජාත්‍යන්තරය කියලා කියන්නේ එක ජයග්‍රාහකයා ඉන්නේ. ඒ හින්දා අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් තමයි තිබ්බේ ජයග්‍රහණය පිළිබඳ ජයග්‍රාහකයාගේ පරාජය. වෙන පුද්ගලයන් අතරේ ඒගොල්ලන්ගේ ඊගෝ එකත් එක්ක ගිය ප්‍රශ්නයක් තිබුණේ. ඒකේ අපි දන්නවා පැහැදිලි එක ජයග්‍රාහකයෙක්. මේක හැබැයි 225ක් ඉන්නවා. මේ 225ට 8821ක් කන්ටෙස්ට් කරනවා මේ 225ට තේරෙන්න. ඉතින් අතරේ අපි හිතන තරම් පහුගිය මැතිවරණ තරම් මේක ඒ ආකාරයෙන්ම ඒ විදිහට සෙමින් ගලාගෙන යයි කියලා හිතන්න අමාරුයි. හැබැයි පොඩි අවස්ථාවක් තියෙනවා කෙටි කාලයයි තියෙන්නේ. අද ඉඳන් හරියටම මාසයකටත් අඩු කාලයක් තියෙන්නේ. ඒ නිසා අපිට අපේ සම්පූර්ණම කාලය වෙන් කළා අපේ ශක්තිය පාවිච්චි කළා මේ ශේෂ්ත්‍රවල අපේ එකිනෙකාගේ ශේෂ්ත්‍රවල අපිට අපේ මේ කටයුතු කරගන්න පුළුවන්. මේක යම්කිසි ආකාරයකට අපි මේ ලංකාවේ හදාගත්ත ශ්‍රී ලංකේ සංස්කෘතිය අපි අනිකුත් අපි යන රටවල් රටවල් ගත්තොත් දියුණු රටවල් රටවල් හා සමාන මට්ටමක අපේ ශ්‍රී ලංකේ ජාති ඉන්න බව ඔප්පු කරන්න අපිට හැකුණා. අපි ඒක අහම්බයක් නෙවෙයි. මේක තමයි සැබෑ ශ්‍රී ලාංකිකයෝ කියන එක ඔප්පු කරන්න අපිට අවස්ථාවක් දෙනවා මේ එකත් එක්කම ආපු මැතිවරණයත් එක්ක. එහෙනම් මේකෙදිත් අපි විශ්වාස කරනවා අපිට මේ ආකාරයෙන්ම සියලුම මාධ්‍ය ආයතන විශේෂම අපි දැන් මෙතන සමාජ මාධ්‍ය ක්‍රියාකාරී වැඩි පිරිසක් ඉන්නට අමතර ගත්තොත් අපේ මාධ්‍ය ආයතන වලත් ඔවුනුත් වෙනම Facebook page YouTube ඔක්කොම කරන හින්දා ඔවුන්ගේ අනිත් ප්‍රධාන විදුලි මාධ්‍ය ගත්තාත් ඒ සියල්ල අපිට යම් ආකාරයක විශාල සහයෝගයක් දුන්නා ඒක සාර්ථක කරගන්න. දෙපැත්තෙන් එකක් තමයි අපේ තියෙන මාධ්‍ය උපමාන සහ නීතියට අනුව කටයුතු කරා වගේම අපිට මේ මැතිවරණය ගැන මැතිවරණ සාක්ෂරතාවය වැඩි කරන්න අපිට යම් ආකාරයක ඉඩක් දුන්නා මිනිස්සු දැනුවත් කරන්න. සිළු මාධ්‍ය ආයතන මම දැන් අපි මාධ්‍ය කියන්නේ ව්‍යාපාරයක් ලාභ ලැබිය යුතු ව්‍යාපාරයක්. ඒ නිසා ඒ தත්ත්වය තුල හරි ඔවුන් අපිට ඉඩ දුන්නා ඔවුන්ගේ ගුවන් කාලය අපිට දුන්නා මේ රටේ මහ ජනතාව දැනුවත් කරන්න. අර මා කිව්වාගේ අපිට මේ මනාප සලකුණු කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම කාරණා සම්බන්ධයෙන් ගත්තත් අපිට ඒකත් මිනිස්සු දැනුවත් කරන කාරණාවක් වෙන විශේෂ කාරණා සම්බන්ධයෙන් අපිට අවස්ථාව ලබා දුන්නා. ඉතින් අපි හිතනවා මේ පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ඒ ආයතනය ආකාරයෙන් කටයුතු කරයි කියලා. ඒ දෙකම සමාජ මාධ්‍ය වල සම්බන්ධයෙන් සිළුම් පාර්ශවයන් අර ප්‍රාන්තවාදී ජීවගුණයට හානියක් නොවන ආකාරයෙන් තමන්ගේ ආයතන මෙහෙවුවා කියලා විශ්වාස කරනවා. ඒක අඩු වැඩි වශයෙන් තම තමන් දන්නවා තම තමන් කොතෙක් දුරට ඒක කරාද කියන එක සම්බන්ධයෙන්. ඉතින් අපි කරේ ඒ සම්බන්ධ යම් යම් සීමා වලින් එහාට යනකොට අපි එක යම් එක පාලනයකට ගෙන එකක් පමණ එක ට්‍රැක් එකකට ගෙන එකක් විතරයි කරේ. අපිට අවස්ථාවක් නැහැ කිසිම අවස්ථාවක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධාවක් කරන්න. අපිට අවශ්‍ය වෙන ප්‍රාන්ත රටක නිදහසේ අදහස් ප්‍රකාශ කරන මතවාද මේ සියල්ල ආයුතු එක එක ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඕනම දෙක කාර්යභාරයක් වෙනවා. හැබැයි එතන බලාපොරොත්තු උනේ නිවැරදි තොරතුරු ලබා දෙනවා කියන කාරණා විශේෂයෙන්ම. වැරදි තොරතුරු දෙන්නේ නැතුව නිවැරදි තොරතුරු නිවැරදි ආකාරයෙන් ලබා දෙයි කියන විශ්වාසය තිබුණේ. එහෙම නැතුව මොනෑම හෝ වෙනත් තමන්ගේ පෞද්ගලික අරමුණු හෝ දේශපාලන අරමුණු හෝ වෙනත් පටු අරමුණුත් එක්ක කටයුතු නොකර විශේෂම අපි කතා කරන්නේ ඡන්දය ගැන රටක පරමාධිපත්‍ය ගැන එමන මේ පරමාධිපත්‍ය වෙළඳ භාණ්ඩයක් කරගන්න එපා කියන මම දිගින් දිගට ඉල්ලුවේ මේ අපි මේ ඩෙමොක්‍රසි කියන එක තුල තියෙන මේ අපේ පරමාධිපත්‍ය කියන දේ මේක වෙළඳ භාණ්ඩයක් නෙවෙයි මේක මේ මාකට් කරලා ගන්න කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒ නිසා මේක එවැනි තත්ත්වයට අර සාමාන්‍ය සබන් කැලලක් විකුණනවා වගේ ටූත් පේස්ට් එකක් විකුණනවා වගේ ඒ මට්ටමට යන්නේ නැතුව මේක තියෙන ඒ නියම යත අර්ථයට හානියක් නොවන ආකාරයෙන් කටයුතු කරන්න අපි ඉල්ලීමක් කරේ. ඉතින් එතෙන්දී විශේෂයෙන්ම බලාපොරොත්තු උනේ මම හැමතිස්සම කිව්ව දෙයක් තමයි හොඳ දේ වැඩිපුර කිව්වත් කමන්නේ නරක දේ නොකිය. හොඳ දේ හතර පාර කිව්වත් කමන්නේ ඒක හොඳ දේ. ගොඩක් අපිට එන්නේ නැත්තම් වෙන්නේ බොහෝ වෙලාවට වෙන්නේ ඍණාත්මක පැත්තට තමයි අපි මිනිසුන් යන්නේ. ඒතර මේ ඍණාත්මක වෙන්නේ ඒ අපේක්ෂකෙක් හෝ පක්ෂයක් හෝ කණ්ඩායමක් නෙවෙයි සමස්ත දේශපාලන ක්‍රමයේම තමයි ඍණාත්මක පැත්තකට යන්නේ. අපිට අත්දැකීම් තියෙනවා සමාජයේම ඍණාත්මක පැත්තට ගියහම මොකක්ද ඇති වෙන තත්ත්වය කියන එක. මොනවා කරත් අපිට පාලනය කරගන්න පාලකයෝ පත් කළ යුතුම වෙන ප්‍රාන්ත රාමෝ තුල අපි නියමිත ප්‍රාන්තවාදී අපිට අතාරින්න බෑ. එහෙමනම් ඒ සඳහා අපිට ක්‍රමවේදයක් තිබිය යුතුයි. ඒ ක්‍රමවේදයේ තියෙන මැතිවරණය ආරක්ෂා කරගන්න එක පිළිබඳ අපි හැමෝටම එකහ සමාන වගකීමක් තියෙනවා. කොමිෂන් සභාවේ තනි වගකීමක් නෙවෙයි. අපි හැමෝගෙම වගකීමක් වෙන පුරවැසියෝ විදිහට ඒ කාරණාව කරන්නේ. ඒ හින්දා ඒ කාරණාවදී මේ පහුගිය මැතිවරණයේදී අපි හිතන්නේ බොහෝ පාර්ශවයන් Tamanගේ කොටස ඒ ආකාරයෙන් කරපු නිසා තමයි කොමිෂන් සභාව සාර්ථක වුණේ. මේක අපේ තනි අයිතිර ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේකට සියලුම සම්බන්ධ සෑම පාර්ශවයක්ම එක හා සමානව Tamanගේ කොටස කරයි කියලා මා විශ්වාස කරන්නේ. යම් යම් තැන්වල මං කලින් කිව්වාගේ අඩු වැඩි වශයෙන් තමන්ගේ හෘද සාක්ෂි දන කොතෙක් කරාද නැද්ද කියන එක. නමුත් කොහොම හරි අවසාන ප්‍රතිඵලය යහපත් ප්‍රතිඵලයක් වුණා. ඒ හින්දා මේ මැතිවරණයේදීත් ඒ දේ අපලාපොරොත්තු වෙනවා. අනිත් පැත්තෙන් අපි කොමිෂන් සභාව පැත්තෙන් ගත්තොත් අපි මේ සමාජ මාධ්‍ය හෝ විද්‍යුත් මාධ්‍ය පිළිබඳව අපිට මේකේ පසුවිපරමක් කිරීමේ, මොනිටරින් කිරීමේ ලොකු හැකියාවක් නැහැ. ඒක මං කියන්න ලැජ්ජ වෙන්නේ නැහැ. මොකද ඒක සමාජ හිතේ නැහැ ඒක නැති දේ නැහැ කියලා කියන්න ඕනේ. අපිට එහෙම තාක්ෂණික සහ එහෙම අපි ඉන්නවා අපි තාම පොඩි පිරිසක් ඉන්න තාක්ෂණ දැනුම තියෙන ඉතාලම අතල ටික දෙනෙක් ඉන්නේ මගේ සමස්ත කාර්ය මණ්ඩලයේම 700කට අඩුයි ලංකාව තියෙන කාර්යාල ප්‍රතිස්ත්‍රික්ක 25ක කාර්යාල 25ත් 26කුත් ප්‍රධාන කාර්යාලයත් අපි ඔක්කොම ගත්තම 700කට අඩුයි අපේ ඉන්න සම්පූර්ණ කාර්ය මණ්ඩලය. ඒක රිදුරාගේ ඉඳන් මම දක්වා සියලුම මේ වෘත්තීන් වල නෑ. ඉතින් මෙතනදී මැතිවරණය සම්බන්ධයෙන් මේකටම අදාළ තාක්ෂණික පැත්තේ දැනුම තියෙන පිරිස අපිට අඩුයි. ඉතින් අපිට ඒ හිස්තැන ෆැක්ටුම් එකත් හැෂ්ටැග් මේ කට්ටිය එකතු වෙලා ඒ හිස්තැන පිරෙව්වා. ඒ වගේ මම ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඒත් එකම මේක යම් ආකාරයකට අපිත් මාධ්‍යංශයක් අපි හදාගෙන පොඩි වෙනම යුනිට් එකක් හදාගෙන චන්නගේ ප්‍රධානත්වයෙන් අපි යම්සි කාර්යභාරයක් කරගෙන ගියා. මොකද අපිට හැමදාම මේක තවත් හැමදේ යැපෙන්නම බෑ. ඉතින් මම හිතන්නේ අපිට එක පැත්තෙන් ගැටලුවක් බලනවා පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ ආර්ථික තත්ත්වයත් එක්ක අපි දිගින් දිගටම රජයෙන් මොකද අපි ස්වාධීන කමින් සභාවක්වත් යැපෙන්න වෙලා තියෙන රජය මත අපි මූල්‍යමය වශයෙන් ස්වාධීනත්වයක් නැහැ. ඒ හින්දා අපිට මුදල් හොයාගෙන එහෙම කරීමේ හැකියාවක් නැහැ. අපි නැත්තම් අපි උත්සාහ කරා අඩු ගානේ අපිට ප්‍රතිඵල පුළුවන් නම් විකුණන ක්‍රිකට් බෝඩ් එක විකුණනවා වගේ මැචස් ටික අපිට ප්‍රතිඵල විකුණලා සල්ලි ගන්න පුළුවන් නම් වැඩේ තියෙන අපේ තියෙන මූල්‍ය ක්‍රමය අනුව අනිවාර්යයෙන්ම ලැබෙන මුදල රජය ගිණුමට බැර වෙන්න ඕනේ. ඒතර ඒක අපිට ගන්න බෑ. ඒකත් අපි එහෙම විකුණලත් මොකටද කියලා හිතන ඊට පස්සේ වැඩක් නැත්නම් අපිට ආපහු නොල වෙන්න. දැන් මට පහුගිය දවස්ටි කීප දෙනෙක්වා ඔගොල්ලෝ ගත්ත ගාන වැඩි මේ කියලා මේ සමාජ මාධ්‍ය සාය සම්බන්ධයෙන් ඒ හින්දා අපි මේක මේ කරේ අපිට මගින් අපිට මේ පැත්තෙන් අපිට තාක්ෂණය වගේම ඒ අදාළ උපකරණ සහ ඒ සම්බන්ධයෙන් ලොකු හිඟයක් තියෙන තමයි අපි යම් ආකාරයකට ගැට ගහගෙන තමයි මේ වැඩේ දුවන්නේ. ඒ හින්දා මම හිතන්නේ අපිට මේක විශේෂ පෞගේ කාලේ අපිට දිගින් දිගටම රටේ තිබිච්ච තත්ත්වයත් එක්ක අපිට රජයෙන් ඒ දේවල් කරගන්න අපහසුතාවය තිබුණා. ඒ නිසා හැම වෙලාවෙම අපි සිවිල් සමාජයත් එක්ක එකතු වෙලා ගියා. අපි අතන කමිෂන් එකක් විතර ගත්තොත් අපි කිසි වෙලාවක සිවිල් සමාජය බැහැර කරලා නැහැ. අපි ඕන් එක්ක දිගින් දිගටම මේ කාර්යතු කරගෙන ගියා. අතශම දෙපාර්තමේන්තු සංස්කෘතිය වෙනස් වෙලා කමිෂන් සභාවටපත් වුණාන් පස්සේ පළවෙනි කමිෂන් සභාවේ මේ දක්වා අපි ඕනම පුරවැසියට ඕනම වෙලාවක අපිත් එක්ක ආයතන විදියට හෝ පෞද්ගලික හෝ ඇවිල්ලා අපිත් එක්ක අදහස් වමාරු කරගෙන අපිට අපෙන් මොන හරි දෙයක් වෙන්න ඕනේ ඒකත් අපිට මොන හරි දෙයක් කරන්න අපේ දෙයත් අපි ඉඩ කඩ දීලා තියෙන්නේ. ඒක තමයි මම හිතන්නේ පහුගිය මැතිවරණයේ සාර්ථකත්වයට හේතු වුණේ. ඒක ඇත්තටම ස්තුතිවන්ත වෙනෝනේ පාලන කමිටු සභාවේ උසාවිපතිතුමා මහින්දේශප්‍රිය මහත්මයා තිරසිරිමල් පුංච මහත්මයාත් වර්තමාන සභාපතිතුමාත් ඇතුළු සියලුම කමිටු සභා සමාජිකයන්ට ඕනි අමාකාරයට අපිට විශේෂම මට නිදහසක් දීලා තියෙනවා. නිලධාරියෙක් විදිහට මේ කටයුතු කරගෙන යාමේදී ඒ කාර්යයන් කරගෙන යන්න සහ අපේ කාර්ය මණ්ඩලයට. ඒ හින්දා ඒක තුල තමයි අපි මත මේක සාමූහික ජයක් අපි ලැබුවේ. ඒ හින්දා මත මේකට අපිට යම් යම් ආකාරයේ ගැටලු සහගතයන් අඩුපාඩු තියෙනවා. ඉතින් අපි ඒවා තමයි මේ හිස්ටම් පුරවගන්නේ. රංගලා, ඕමාලා, ඊළඟසේ හැෂ්ටැග් එක, පැෆරල්, CMU වත් එක්ක එකතු වෙලා. ඒක මම කියන්නේ මේ ලැජ්ජත් නැහැ, බයත් නැහැ. මොකද හේතුව අපිට කොහෙන් හරි අපි බලලා වැටින් හරි මිවහල්ලන්න ඕනේ. ඉතින් අපි කරන්නේත් ඒකයි. අපි හින්දා මේක අපි ඉදිරියට කරන්නේත් ඒකම තමයි. මම හිතා ඔබ ඕන කෙනෙකුට අපිට උදව් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ අපිට එකතු වෙන්න පුළුවන්. අපිට ඒ උදව්ව දෙන්න අපි ඔබත් එක්ක ඒක සම්බන්ධ වෙලා ඒ කාරණා මේ අපි හැම දෙයක්ම කරන්නේ අපිට පෞද්ගලික ප්‍රතිලාභයකට නෙවෙයි, පෞද්ගලික දෙයකට නෙවෙයි. මොකද අපි මේක ඉඳලා යනවා. නමුත් ආයතන තියෙන්න ඕනේ. අපි ඒක දැන් හැමතිස්සම කියන්නේ මේ ආයතන විශේෂ මාධ්‍යයෙන් ඉල්ලන්නේ විකල්ප නැති ආයතනකට ගහන්න එපා කියන එක. මොකද අපි දන්නවා අපිට බොහොම ලේසියෙන් විවේචනය කරන්න පුළුවන් පුද්ගල බද්ධ කාරණාත් එක්ක සමහර පුංචි සිද්ධිමය කාරණාත් එක්ක ආයතන විවේචනය කරන්න පුළුවන්. හැබැයි අපිට ඒකට විකල්පයක් නෑ. අපි කියන 225ම ඕනේ නෑ කියලා පාර්ලිමේන්තුවට ගහන්න ගියත් අපිට පාර්ලිමේන්තුවක් නැතුව මේ රටේ ව්‍යවස්ථාදායකයක් නැතුව නීති හදන්න බෑ. ඒතර අපිට මේ රටේ තියෙන නීතිමය රාමුව තුල තියෙන්නේ. ඒතර අපි දැන් විභාග ප්‍රතිඵල මොන හරි වෙච්ච ගමන් අපි ඔක්කොම එකතු වෙලා දැන් ශිෂ්‍යත්වයත් එක්ක දඟලලා දැඟිලා බැලුවන් පස්සේ විභාග දෙපළතුනේ නැත්තම් ඕක කවුද ඕක කරන්නේ ආපහු. ඒකේ අඩුපාඩු හදාගන්න එක වෙනම කාරණාවක්. මැතිවරණ සම්බන්ධිත කියන දේ ඒකට ඕන වෙලාවක අපි විචනය කරන්න පුළුවන් අපිත් එක්ක ඍජුවම අපේ අඩුපාඩු සම්බන්ධයෙන්. හැබැයි ඒක කරද්දී ආයතන පිළිබඳව මොකද ඒ මැතිවරණ දෙපාර්තමේන්තුව කමිටු සභාව නැත්තම් මැතිවරණ තියන විදියක් නැහැ. ක්‍රමයක් තියෙනවා නම් පාලන බලතල පාලනය ප්‍රාන්තදී රාමුව තුල නියුතෝ කියන ක්‍රමයක් තියෙනවා නම් ගැටලුවක් නැහැ. මම විශේෂයෙන් ඉල්ලන්නේ ඒක මම දැන් මේ දැන් සමහරලාට අපිට උඩ මතක ඇති අපි දිනේ ගහන්න නැතුණාම දිනේ ප්‍රමාද වෙනකොට විවිධාකාර චෝදනා එල්ල කරා අපිට මේ දිනේ ප්‍රමාදයි. දැන් මේ වෙනකොටත් මේ මොනවාද මනාපංක දෙන්න ප්‍රමාදයි කියලා අහනවා. ඉතින් මනාපංක අපි අමුතුවෙන් දෙන්න දෙයක් නැහැ. තියෙන මේ අපේ සිංහල අකාරාදිය දන්නවා නම් හදාගත්තට අපිට ගැටලුවක් නැහැ. ඒක එකම දේ අපිට ඒක දෙන්න. මොකද හේතු ගැටලුව දෙන අපිට භාෂා තුනෙන්ම නාමජනා පත්‍රය ඉදිරිපත් කරනවා. ඒතකොට අපි සිංහල අකාරාදිය පදනම් කරගෙන තමයි සකස් කරන්නේ මනාප අංක. එතෙන්දී සමහරලාට විවිධ දබ දන්නවා විවිධ ප්‍රදේශවල භාවිතා වෙන ආකාරයක් වෙනස්. ලියන ආකාරයක්. දැන් සමහර හොඳම උදාහරණයක් දැන් සයිමන් කියන එකට සයන් නේද කොම්බු දෙකක් දාලා සයන් ලියලත් ඒවල තිබ්බා අපිට. ඒතර මේ ඉතින් ඕක දැන් අපේ ප්‍රධාන කාර්යාලයෙන් බලන්නේ ඕවා බලලා හදලා යවනකොට වෙලා යනවා තමයි. ඉතින් ඒකට මේ හදිසිය තිබුණට මේ ගැටලුව තියෙන්නේ මේ බලන් ඉන්නේ නැහැ ප්‍රශ්න තියෙන්නේ. අපේක්ෂකයන්ටත් වඩා. ඉතින් මේ හරි ප්‍රශ්නයක්. දැන් මේ සමාජ මාධ්‍ය මත තරහින්ම හඳවදලා සමහර කතා කරන සමහර දේවල් ගියා බැලුවෙන් පස්සේ ඒවා ඉතින් මන් දැන් ඒවට ඇච්චර වටිනාකමක් දෙන්නේ කියන එක නමුත් ගැටලුවක් නෑ. අපිටත් ඔය මොන හරි ළඟ බලවකින් පොඩක් ලේ පිරිසිදු කරගන්න ඕන නම් ඕක ටික බලනවා අපිත්. මේ වැඩ කරලා මහන්සි නිවා ගන්න බලනවා. හැබැයි එතෙන්දී අපි කියන්නේ මේ මම දැන් මේ මනාපංක වෙන කාටද දෙන්න පුළුවන් නම් එතනින් ගත්තට කමක් නෑ. අපිම දෙන්න ඕනේ. අපි දෙන්න ඕනේ. අපි ඒක ඒ පිළිවෙලට බලලා දෙන්න ඕනේ. අපි දෙන වරදක් වුණොත් ආයෙ ගැටලුවද. අපි දන්නා ප්‍රතිඵල සම්බන්ධයෙන් ගත්තත් එහෙමයි. දැන් අපි දැක්කා ඒ විචනය වුණා මේ ඇයි මේ ටීවී වල දෙන්න ඉස්සෙල්ලා ඇයි අපි දෙනකන් හිටියේ නැතේ අපි කලින් අයි මනාප ගණන් කරන්න ගත්තේ කියලා. අපිට ටීවී channel ඔක්කොගෙම ප්‍රතිඵල දුන්නද කියලා බලලා ඉවරලා මේ preference count එකට යන්න බෑ. preference count එක ගැන අපි ක්‍රමයක් තියෙනවා. ඒ අනුව අපේ දිස්ත්‍රික්ක වල තේරිමාල්දාරයන් ඔවුන්ගෙන් එන තොරතුරුත් එක්ක අපිට ඒ තීරණය කරන මොහොතේ තීරණය කරා අදාළ පක්ෂ නියුතියත් එක්ක. ඒතරම් සමාන නියුතිය හිටියේ නැහැ කියලා. එනවා ඉතින් අපිට ඇත්තටම නියුතියපත් ගන්න අපි නෙවෙයි අදාළ පක්ෂ වලින්. එතකොට ඔවුන් මේක පත් කරාන් පස්සේ ඒගොල්ලන්ව බලා ගන්න එක ඒගොල්ලන්ගේ වැඩක්. අපේ නිලධාරින්න අපි ඒක බලා ගන්නවා. ඉතින් එතන ඔයගේ කාරණා. ඉතින් මේවා සමහරට මේ සමාජ මාධ්‍ය වල යද්දී ඉතින් සමහරට ඒක තුල අර මං කියන්නේ ඒකේ නෙගටිව් ඉම්පැක්ට් එකක් තමයි තියෙන හැමතිස්සෙම. ඒ කියන්නේ ඒක හොඳ දෙයක් නෙවෙයි. මොකද හේතුව ඒක හරියට දැනගෙන දැම්මට ගැටලුවක් නැහැ. එක එකනාගේ විවිධාකාර මත දාන එක සහ ඒක එච්චර ගැළපෙන දෙයක් නෙවෙයි. මොකද නීතිමය කාරණා තුලදී පැහැදිලිව නීතියත් එක්ක ගිහිල්ලා යන එක හොඳයි. ඉතින් මම කියන්නේ එවැනි දේවල් අපිට තවදුරටත් වර්ධනය කරගන්න නෙවෙයි අපේ ටික අපේ ක්වොලිටිස් ටික හදාගන්න නෙවෙයි සමාජ මාධ්‍ය ක්‍රියාව කරනකොට අපිට ඇත්තටම ඇති වෙලා තියෙන ප්‍රශ්නයක් තමයි ඒක. ඉතාලම කෙටි වෙලාවකින් ගොඩක් දෙනෙක් ඒ සඳහා ප්‍රතිචාර දක්වන ඔබ දැක්කා අර නාම යෝජනා ප්‍රතික්ෂේප සිද්ධියත් සම්බන්ධයෙන් ගත්තාම. ඒතර ඒකට අපිට පැහැදිලි ඉතාලම සරල කාරණා හතක් තියෙන්නේ. ඒ හතට අහුවෙච්ච කණ්ඩායම් 70ක් ඉන්නවා. ඉතින් අපිට එහෙම තියෙද්දි ගත්තොත් එහෙම නීතියක් ඕනේ නැහැ. එහෙනම් පෙට්ටියක් තියලා ඒකට දාලා යන්න කියන තියෙන එච්චරයි. නේ? ඉතින් ඒවා මම කියන්නේ එවැනි තැන්වලදී පුළුවන් තරම් පරිස්සම්ගෙන එවැනි දේවල්ට අනවශ්‍ය වටිනාකම් දෙන්න අවශ්‍ය නැහැ. ඇත්තට අපි උත්තර නොදී තියෙන තීරණයකලා තිබේ. නමුත් එකම දේ දැන් මේක තුල යන එකත් එක්ක මේක සමහරු මේක දේවත්වයෙන් අදහන පිරිසක් ඉන්න හින්දා මේ අපිට ඒවා කියන්න වෙන තැන් නිසා. ඒත් මට මේ විශේෂම ඉදිරි මැතිවරණයේ බලාපොරොත්තු වෙන ඔය දේම ඔබතුමන්ලාගෙන් මේ දක්වපු සහයෝගය මම හිතන සුදවන්තනා ෆැක්ටම් එකටත් ඒ සම්බන්ධ සියලුම හැෂ්ටැග් එක IRIS එක TISL ඒ සියලුම නම් වශයෙන් ඔක්කොත් සියලුම හැමෝටම සුදවන්තනා දක්වපු සහයෝගය සම්බන්ධයෙන් ඒ වගේම බලාපොරොත්තු වෙන ඉදිරියේදීත් මේ පාර්ලිමේන්තු මැතිවරණය ඒ වගේම ඒක අවසන් වෙනකොට අපිට ආයි තියෙනවා පළාත් පාලන මැතිවරණය විශ්වාස කරන ආණ්ඩුක සංශෝධන නොවුනොත් පළාත් සභා මැතිවරණයක් අපිට ඊටාම මේ ආසන්නයකදී මුණ දෙන්න වෙයි. ඉතින් අපිට මේ පටන් ගන්න මේ ජාතියෙන් පටන් ගත්ත මේ වැඩපිළිවෙල නවත්තන්න නැතුව දිගටම කරගෙන යන්න අවස්ථාව ලැබෙයි. ඒ නිසා මම හිතන්නේ අපිට ඒ අවශ්‍ය කරන ආකාරයේ සහයෝගය සියලුම අපේ විදේශීය තාන්ත්‍රික කාර්යාලය සහ විදේශීය ආයතන වලින් ඒ කරන කවුරුන් හෝ පාර්ශවයකට ඒක අපි කියන්නේ අපිට අපිම කරන්න ඕනේ කියන එක අපේ මතේ ඉන්නේ. ඒ තාක්ෂණික දැනුම තියෙන පිරිස්වලත් එක්ක එකතු වෙලා අපි මේ කාරණාව කරන්නේ. එතෙන්දී අපිටත් ඒ සහයෝගය ලබා දීලා අපිට මේකට සාර්ථක කරගන්න උදව් කරන්න ඉල්ලනවා. මම සමාව ඉල්ලනවා මට යන්න සිදුවීම ගැන. මොකද අද මේ පාර්ලිමේන්තු මැතිවරණයත් එක්ක අපි මේ සියලුම අමාත්‍යාංශ ලේකවරුන්ගේ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඊළඟට ආයතන ප්‍රධානීගේ මම හිතන්නේ සංජයමත් ඉන්න අවසර ලැබීමට ඒ හින්දා මේ ඒ අපිට මොකද සාමාන්‍යයෙන් අපිට සම්ප්‍රදායක් විතර මේලා කතා කරන්න වචන මාතෘකා කීපයක් තියෙනවා. උන් එක්ක ශ්‍රී රාජදේපලා විතුපාලනේ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් අපි ඊයේ මාධ්‍ය ආයතන ප්‍රධානීත් එක්ක සාකච්ඡා කරා. අද අපි අමාත්‍යාංශ ලේකවරුන්ත් එක්කත් ආයතන ප්‍රධානීත් එක්කත් සාකච්ඡා පැවැත්වෙනවා. ඉතින් මට ඒකට යන්න ඉඩ කඩ දෙන්න. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මේ කටයුත්තේ අපේ කමිෂන් සභාව වෙනුවෙන් අපේ අධ්‍යක්ෂක මාධ්‍ය කටයුතු සැලසුම් චන්නසිල මහත්මයා නියෝජ්‍ය කොමසාරිස් පියුමි ආටිකල මෙනිවියන් ඉන්න ඔබත් එක්ක මොනෑම යෝජනා චෝදනා සියල්ල තිබොත් ඉදිරිපත් කරන කිසි ගැටලුවක් නැහැ. අපිට නිවැරදි වෙන්න අවශ්‍ය නැහැ. අපි අතරින් මොනෑම ආකාරයේ අඩුපාඩුවක් වුණා නම් ඒ කාල පරිච්ඡේදය තුලදී කිසි ගැටලුවක් නැහැ සම්බන්ධයෙන් ඔබගේ අදහස් ඉදිරිපත් කරන අපි ඒක නිවැරදි කරගන්න පුළුවන් ආකාරයට අපි නියත කරන සූදානම්. එන සියලුම දෙනාට ඉදිරිමැතිවරණ සඳහා මේ දක්වපු සහයෝගය නැවතත් අපිට ලබා දෙන්න ඉල්ලන ගමන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.